आयुवान दुएबुदे उन्ना अभी नवतत अटे वंदीर निमित विद्याव देविनी पाड़में हमू उना अभी हनंग बालमु सत्त वर्गी करने किन पाड़म पिलिबंद सत्त वर्गी करने पाड़म ता यान्न काली अभी हनुनागम एमी सत्त वर्गी करने अवश्य उने की देंग अभी दान्नवा अभी अवट सतुन जान प्रमाण अभी वत्तगत्तु अभी गेवत्ते उनात कुंभियान पक्षी कुरुमिनियान एवगे विशाल सत्त विविधत्यतीन अपे वत्ते एवगे तम मे रटक वशं गत्तो इतवड सत्त विविधत्ते वेडी मे मुलु पृथ्वी तलेम गत्तो जालये गोड भीम इलांट वायव परिसरे ए विरक ने मे गोड भीम उनाट कांतार परिसरे बवा जीवत्तेन सतुन दकिन लबेन इतिं මේ ලෝකේ සතුන් විශාල සංඛ්‍යාවක් සිටින නිසා ඔවුන් හඳුනා ගැනීම පහසුවට වර්ගීකරණයක් අවශ්‍ය වුණා. සත්ත්ව වර්ගීකරණය පිළිබඳව ඔන්න හිත යොමු කරාට පස්සේ මේ පෘථිවි තලයේම ඉන්න සියලුම සතුන් ගැන සලකලා බලනකොට ඔන්න දැක්ක සමහර අයට කශීරුකාවක් එහෙම නැත්නම් කොඳු ඇට පෙළියක් නැහැ. अब समहार अट को वेलिया तीन अन्न ए अणु मे सील सतुन प्रधान कांड दिखट बेदवा मुन अदे को वेलिया तीन कट्टीट की दम को मुखदेन मे हिस पीट पस इंदला शरीर पसपस दिवेन अस्थि पेलिया को कशेर काव की अंदुना सहित सतुंटी कटियाटंगी लक्षण सलकल मे गुल शरीर सममित गुडा සමමිතිය කියන්නේ මොකක්ද කියලා ඉස්සලාම හඳුනාගෙන ඉන්න. දැන් මේ තියෙන්නේ සතුන් නැවත බෙදෙන ප්‍රධාන කොටස් හතර. මොනවද? නිඩාරියා, ඇනලිඩා, මොලුස්කා, ආර්ත්‍රොපොඩ්. කොහොමද මෙහෙම බෙදුවේ කියලා අපි බලන්න කලින් එහෙනම් ඉස්සලා කිව්වා වගේ අපි සමමිතිය කියන්නේ මොකක්ද කියලා හඳුනාගමු. දැන් මෙතන දක්වලා තියෙනවා සමමිතිය ආකාර දෙකක්. බලන්න පළවෙනි රූපයෙන් තියෙන වෘත්තය वृत्तये नोयकुत दिशावलट रेखावलीन समान कोटस देखकट बेदागन पुलांगेला थीन एकेन ओन दैमे ओनेम तल्याक कोसे समान कोटस देखकगन पुलवन्ना ए सममितिय रकियेनवा अरिय सममितिय किये नमुत ईलंग रूपये बलन्ने एके समान कोटस देखकगन पुलवन्ने मे एकम तल्याक कोसे पमनय එකම තලයක් ඔස්සේ වෙන් කළොත් පමණයි. අන්න ඒ එක තලයක් ඔස්සේ පමණක් වෙන් කරමින් සමාන කොටස් දෙකක් ලබා ගැනීමට කියනවා ද්විපාර්ශ්වික සමමිතිය කියලා. ඒකත් දැනගෙන අපි එහෙනම් සත්ත්ව වර්ගවලට යමු. දැන් ඔන්න පළවෙනි අපෘෂ්ඨවංශී සත්ත්ව වර්ගය. මොකද්ද? නිඩාරියා. එහෙම නැත්තම් සීලන්තරේට මේ කටි ඔක්කොමලා ඉන්නේ කරදියව. එහෙම නැත්නම් සාගර ආශ්‍රිතව. ඊළඟට තවත් ලක්ෂණයක් තමයි මේගොල්ලෝ ඔක්කොමලා අරිය සමමිතිකයි. දැන් මේ ශරීරයේ ඕනෑම තලයක් ඔස්සේ සමාන කොටස් දෙකක් බෙදා ගන්න පුළුවන්. ඊළඟට තව පෝෂණය ගත්තොත් සියල්ලන්ම විෂම පෝෂී. ඒ කියන්නේ ස්වයං පෝෂීන් නම් කවුරුත්ම නැහැ. මේ කටි ඇත්තම සරල ජීවීන් උනාට සම්පෝෂින් නැහැ.
විසම පෝසි ඒ කොහොමද පෝෂණය ලබාගන්නේ දැන් මේ ග්‍රාහිකා පේන තියෙන ඒ ග්‍රාහිකා කෙලවරේ තියෙන ග්‍රන්ථි වගේ ඒවට කියනවා දංශක කෝෂ්ඨ කියලා ඒ වගේ විෂ නිකුත් කරනවා ඒ නිකුත් කරන විෂ ශ්‍රාවය වෙලා මේ ඒ විෂෙන් තමයි ගොදුරු අඩවණ කරගෙන ආහාර පිණිස ලබා ගන්න. හොඳයි. මේ ක්‍රියා මෙතන තියෙන්නේ ඒ ක්‍රියාවලිය. ගොදුරු අඩවණ කර ගැනීමේ ක්‍රියාවලිය. දැන් එතකොට දැන් මේ නිදාරියාවන්ගේ සංචරණ ස්වභාවය අනුව ඒගොල්ලෝ ආයමත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. කොහොමද? සංචරණය කරන්න බැරි කට්ටිය බුහුභාවා සංචරණය කරන්න පුළුවන් කට්ටිය මෙඩුසා. ආ බුහුභාවට නිදසුනක් තමයි හයිඩ්‍රා. හයිඩ්‍රා තමයි අර ලස්සන කොරල් පර පරිසර පද්ධතිය හදන්නේ. එතකොට මෙඩුසා කියන්නේ ජෙලිෆිෂ් කියොත් ඔයාලා හැමෝම දන්නවා. ජෙලිෆිෂ් කියන්නේ කවුද කියලා හොඳටම දන්නවා. මුහුදු ජලයේ පාවෙවි යන සත්ව විශේෂය ජෙලිෆිෂ් කියන්නේ. දැන් ඔන්න දෙවෙනි අපෘෂ්ඨවංශී වර්ගය. මොකක්ද? ඇනලිදා. ඇනලිදා සත්ව වර්ගය තවත් අන්වර්ථ නාමයකින් හඳුන්වන සකණ්ඩ පණුවන් කියලා. සකණ්ඩ පණුවා. ඒ කියන්නේ මුළු ශරීරයේම ඛණ්ඩවලට බෙදිලා තියෙන සමාන ඛණ්ඩවලට. දැන් මේ උදාහරණ තමයි මේ හොඳම උදාහරණ තුනක් තමයි මේ ඇනලිදා. මේ මුලින්ම ඉන්නේ පත්තෑපන්. ඊළඟට ඉන්නේ ගඩේවිල. ඊළඟට ඉන්නේ කූඩැල්ල. දැන් මේ සත්ව වර්ග තුනම මේ ශරීරය ඛණ්ඩවලට බෙදිලා තියෙන්නේ. ඒ හින්දා තමයි සකණ්ඩ පණුවන් කියලා කිව්වේ. ඒගොල්ලන්ගේ වෙනත් ලක්ෂණ මොනවද? සමමිතිය ගත්තොත් ද්විපාර්ශ්වික සමමිතියක් තියෙනවා. ඊළඟට දේහ ස්වභාවය ගත්තොත් සිහින් දිග පණු ආකාර දේහයක් තියෙනවා. ඊළඟට දේහාවරණය තෙත් සහිතයි. ඉතින් ඒගොල්ලෝ ගොඩක් වෙලට තෙත සහිත තැන්වල තමයි ඉන්නේ. මේ වෙසෙන පරිසරයේ මේ දක්වලා තියෙනවා. දැන් මේ කූඩැල්ලා ඊළඟට ගැඩවිලා තෙත් සහිත පසේ ඉන්න ඊළඟට පත්තෑපණුවා. මේ පත්තෑපණුවා කියන සත්වය නෙරිස් කියලා තමයි විද්‍යාත්මකව හඳුන්වන්නේ. හොඳයි. දැන් ඔන්න තුන්වෙනි සත්ව වර්ගය. මොකක්ද? මොලුස්කා. මොලුස්කා කිව්වම පේනවා මෙතන ඉන්න කට්ටිය බැලුවොත් ශරීරය මේ ටිකක් අර මෘදු ස්වභාවයක් තියෙනවා. ඒ ශරීරයේ මෘදු ස්වභාවයකින් යුක්ත නිසා මේගොල්ලන් හඳුන්වනවා මෘද්වංගීන් කියලා. මේ තමයි ඒ නිදසුන්. ගොඩු බෙල්ලන් වර්ග, ඊනට බෙල්ලන් වර්ග, වෙනත් අර මුහුදු කාවටියන් එහෙම, ඊළඟ හංගොල්ලා වගේ ඒ වගේ සතුන් මේ ඔක්කොමලා අයිති වෙන්නේ මේ මෘද්වංගීන්ට. එහෙම නැත්නම් මොලුස්කාවන්ට. ඒතර මෙතන දක්වලා තියෙන ඒ කට්ටියම තමයි. ඊට පස්සේ මුද්වංගයෙන්ගේ ලක්ෂණ ඔන්න බලන්න. සමමිතිය ද්විපාර්ශ්වික සමමිතිකයි. ඊළඟට පාදය ගත්තොත් පේශිමය පාදයක් තියෙන්නේ. ඒ පේශිමය පාදයෙන් තමයි පැද්දි පැද්දි යන්නේ, සංචරණය කරන්නේ. ඊළඟට දේහාවරණය ගත්තොත් දේහාවරණය ශ්ලේෂ්මල සහිත වෙලා තියෙන නිසා තෙත් බවක් තියෙනවා, සෙවල ගතියක් තියෙනවා. ඊට පස්සේ හැබැයි සමහර අයට විතරක් කවචයක්, එහෙම නැත්නම් ශරීරයේ වටේට කටුවක් තියෙනවා. ගොළු වෙලා බෙල්ලා බෙල්ලන් වර්ග අන්න ඒගොල්ලන්ට කටුවක් තියෙනවා. හංගොල්ලට එහෙම කටුවක් නැහැ, නැත්නම් කවචයක් නැහැ. ඒතර වෙසෙන පරිසරය තමයි මේ දක්වලා තියෙන්නේ. හරි, දැන් ඔන්න ඊළඟ හතරවෙනියට කතා කරන අපෘෂ්ඨවංශී වර්ග. මේ ලෝකේ අපෘෂ්ඨවංශී වර්ග හතර ගත්තොත් වැඩිපුරම සත්ව සංඛ්‍යාවක් අයිති වෙන්නේ මෙන්න මේ ආත්‍රබෝඩා වර්ගයට.
කතර ආත්‍රවෝඩාවෝ සන්ධිපාදිකයන් කියලා හඳුන්වන. ඇයි මේ සන්ධිපාදිකයන් කියලා කියන්නේ? පාද සන්ධි සහිත නිසා. දැන් මෙන්න මේ සත්‍යය ගත්තොත් මේ එයාගේ පාදයේ සන්ධි වලට බෙදලා තියෙනවා. ඊළඟට මේ මුඛයවට තියෙන මුඛෝභංගයත් සන්ධි වලට බෙදලා තියෙනවා. සන්ධිය ළඟින් නැමිලා තියෙනවා. එතන මේ හැම සත්‍යයකම පාදයක් ගත්තොත් නැත්තම් මුඛෝභංගයක් ගත්තොත් සන්ධි වලට බෙදිලායි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේගොල්ලන්ට සන්ධි පාදිකයන් කියලා අන්වර්ථ නාමකින් හඳුන්වනවා. එතකොට ඔන්න ඒගොල්ලන්ගේ ලක්ෂණ මොනවද? ද්විපාර්ශ්වික සමමිතිකයි. ඊළඟට දේහය මතු පිට බාහිර සැකිල්ලක් තියෙනවා. ඒ කියන්නේ ඒක අර අස්තිතරම්ම දැඩි නැහැ. නමුත් යන්තම් ඝන හය පොත්තක් වගේ තියෙනවා. ඒක හැදිලා තියෙන්නේ කියුටින් කියන ඉටි තට්ටුවකින්. සමහර අයට විතරක් පියාපත් තියෙනවා. දැන් ගැඩවිල්ල කූඹියා ඒ වගේ කට්ටියට පියාපත් නැහැ ගෝණු සටේ. නමුත් සමනලයා කුරුමිනි වර්ග ඒ වගේ සත්තුන්ට පියාපත් තියෙනවා. ඊළඟට දේහය බාහිරව ඛණ්ඩනය වෙලා හිස උරස උදරය කියලා කොටස් තුනක් හදනවා. ඒ කියන්නේ දේහය කොටස් තුනකට බෙදන්න පුළුවන් හිස උරස උදරය කියලා. දැන් මේ සිටින පරිසරෙමි. මේ තියෙන්නේ තවත් අපෘෂ්ඨවංශී ආකාර කීපයක්. ඒ කියන්නේ ආත්‍රපෝඩා වර්ග. ආත්‍රපෝඩාවන්ම තවත් ගොඩක් තමයි මේ ඉන්නේ. අන්න ඒකයි කිව්වේ විවිධත්වය තියෙන ආත්‍රපෝඩාවන්ගේ සත්ත්ව සංඛ්‍යාව මිශ අධිකයි අනික් වර්ගවලට වඩා. හොඳයි. දැන් ඔන්න අපෘෂ්ඨවංශී ගැන හඳුනගත්තා මේ කොටසේදී තව මේ සතුන් පිළිබඳ තොරතුරු ඔයාලට පුළුවන් හොයලා බලන්න. ඊළඟට අනිත් දවසේ අපි පෘෂ්ඨවංශීන් පිළිබඳව කතා කරන්න නැවත හමු වෙමු.